සමිතරන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා ලොක්තමාගේ සදොස් විශේෂයෙන් පුටාගත් කොටසකි සමිදානනී ඔබ වහන්සේට මහිමේ වේවා යුවරාජ හෙරෝද වහන්සේ කලසියල් අසා අතිශයෙන් වියවුල් විය එසේ වූයේ ජොහන් මලවුන් කෙරෙනුත්තාන වීය කියත් සමහරුන් එලියා පහළ වූය කියත් අම සමහරුන් පෙර සිටි දේව සිවරුවන්ගෙන් කෙනෙක් උත්තාන වීය කියාත් කී බැවිනි. එවිට හෙරෝද් මම ජොහන්ගේ හිස සිඳ දැමිමි. එහෙත් මට සැලවී ඇති මෙබඳු දේ කරන මේ තැනැත්තා කවරෙක් දැයි ඇසිය. ඔහුනාසේ දැකීමට වෑයම් කළේය. සමිදානන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තෙනි ජීවිතයේ අනිත්‍ය බව ජීවිතයේ අනිත්‍ය බව ඒ කියන්නේ අපි අද කියවන්නේ පළවෙනි කියවීම ධර්මපදේශකයාගේ පොත බයිබලය කියන්නේ ඇත්තටම බයිබලය කියද්දී ඒක පුදුම පොතක් ඒක පොතක් නෙමෙයි පොත් ගොඩක් අපි කියනවා කියලා බිබ්ලොස් කියලා. බිබ්ලොස් කියලා කියද්දී පොත් ගොඩක එකතුවක් ඒක. එතකොට ධර්මදේශකයාගේ පොත වගේ දෙයක් ගත්තාම ඒකේ තියෙන හින ප්‍රායෝගිකව ජීවිතයේ ඇත්තටම ඒක බෞද්ධ දර්ශනයත් එක්ක ගොඩාක් යාවෙන තැන. නිස්සාර බව. ඒ කියන්නේ අනිත්‍ය බව. අනිත්‍ය බව. ෆැනිකස්. හරිකම නේ. අනිත්‍ය බව කියන එක තමයි එතනදී පෙන්වන්නේ. එතකොට මම ආදර ප්‍රමාන්තේනේ. එතනදී අපේ ජීවිතය ඒ කියන්නේ අනිත්‍යයි කියන එක ජීවිතං අනිත්‍යං මරණං නියතං කියලා කියන්නේ. ඒ කියන්නේ හැම දෙයක්ම අනිත්‍යයි. ඕක ඇවිල්ලා දර්ශනයක්නේ. බෞද්ධ දර්ශනෙත් ඕක කියනවා. දැන් දර්ශනවාදය ලොජික්වල අපි ඉගෙන ගන්න දර්ශනවාදය දර්ශනවාදය කියන තැනදී දර්ශනවාදයේ කතා කරලා කියනවා වෙනස් නොවන එකම සත්‍ය වෙනස් වීම කියලා. ඊට පස්සේ හෙරක්ලිටස් වගේ දර්ශනවාදියන් කියනවා එක ගඟකට අපිට දෙපාරක් කකුල දාන්න බෑ. මොකද ඒ ගඟකට කකුල දාලා ඊළඟට කොහොමද ගඟ වෙනස් වෙලා ඉවරයි. ඒක සරල භාෂාවෙන් කියනවා කාගෙද මන් දැන් නැහැ හිත නුවරලේ කාලගුණේ වගේ කියලා. තේරුණාද කියන්නේ? ඔය ඉතින් ගෑනු පිරිමි අදාළ දෙයක් නෑ. ඕක නුවරලිය ලංකාවේ කියන්නේ නුරලේ කියන්නේ. ඕස්ට්‍රේලියාව කියන්නේ මෙල්බන් women mind is like melbourne weather කියලා. කියන්නේ මෙල්බන් වල ලංකාවේ නුවරලිය වගේ කියලා. ඒ කියන්නේ දෙනවද? ඒගොල්ලෝ කියන්නේ මෙල්බන්. මෙල්බන් weather එක ටක් ගාලා බලන කුඩ තොපි ඔක්කොම වාහන වල තියාගන්න ඕනේ. මොකද මම මෙල්බන් වල හිටිය නිසා කියන්නේ මෙල්බන් weather කියලා. මගේ ආදර ප්‍රමන්තනේ. ඒ කියන්නේ ජීවිතය වෙනස් අපි දැන් මැරිගෙන නැහිගෙන එල්ලිගෙන ඉන්න දේවල් නේ තේරුණාද කියන්නේ දැන් ගෝල්ෆ්ස් වාහන ටික දැක්කානේ ඒ කියන්නේ හොරෙන් ඩ්‍රයිවර්ලා වාහනේ දාලා යතුරු තියලා එමාරු වෙලා යනවා තේරුණාද කියන්නේ මගේ ආදර ප්‍රමන්තට දැන් කියන්නේ මොහොම් පාවිච්චි කරපු ඒවාද නේ ඊට පස්සේ දැන් ඉතින් ඒ දැන් අපේ ජීවිතේ කියන්නේ අපි එන්නෝට තියාගෙන එක නිමේෂයෙන් එක නිමේෂයෙන් එක දවසෙන් පටස් ගන්න නැති වෙන්න පුළුවන් තේරුණාද කියන්නේ ඉතින් එතනදී මගේ ආදර ප්‍රමාන්තනේ දැන් මේකේ හරි ලස්සන පැත්තක් තියෙනවා ඒ කියන්නේ දැන් ගීතාවලිය අද අපි කියවද්දී හරි ලස්සනට කියනවා දෙවෙනි තුන්වෙනි පදේ ගන්න පුතේ දිවි පෙවත කතරම් ලුහුඬුද කියා වටහා දුන මැනව මෙය මෙනෙහි කරන පිණිස නැනවත් සිතක් අපට දුන මැනව ඒ කියන්නේ ඒක අවබෝධයක් අපි මැරෙනවා කියන එක අවබෝධ කරගන්න එක ඒක ඇත්තටම ප්‍රඥාවක්. මොකද කොච්චර අපේ ජීවිතේ කොච්චර චූටිද? කොච්චර ලුහුණුද? ඒ කියන්නේ නිමේෂයක අර තනපතක පින බිඳුවක් වගේ. තේරුණාද? ඒක තැනක දිලිසි කරන තියෙනවා. ඒක මොහොතෙන් මේක නැති වෙන්න පුළුවන්. ඉතින් උතන ඒකයි අර මලගෙදරක තියෙන ලස්සන. ඒකේ මලගෙදර හැම තිස්සම කියන ආඥාවක් තමයි මේ මැරිච්ච එක්කෙනා වගේ අපිත් මැරෙනවා දවසක කියන එක. දැන් මරාගෙන එල්ලිගෙන මරාගෙන කුඩු කරගෙන මගේ කරගෙන ප්‍රොසෙස් කරගෙන අල්ලගෙන ඉන්න තැන් මෙහෙම කරන්නේ නැති වෙන්න පුළුවන්.
ඒ කියන්නේ කොච්චර ඔබ ඒකට ලෑස්තිද? මරණය මෙනෙහි කරන මනුස්සයා, මරණය මෙනෙහි කරන මනුස්සයා හරි ප්‍රඥාවන්තක. ඒ කියන්නේ මගේ ප්‍රමාණතනේ මරණ දැන් කිතුණු මරණය මෙනෙහි කරනවා කියද්දි, ඒ කියන්නේ මගේ ප්‍රමාණතනේ මේක මේ ඔක්කොම අතෑරලා, ඒ කියන්නේ කිසි දෙයක් මේ ලුහු බොස්සක් මේක රොඩ්ඩක් මේක තේරුමක් නැහැ. බිලිකුල් ජරාවන. එහෙම එකකට වඩා ඇත්තනම් අපි අර අසන වචනේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ යන්න බලාගෙන ඉන්න අය. යන්න බලාගෙන ඉන්න අය. ඒ කියන්නේ අපි යන්න බලාගෙන ඉන්නවා. ඒතකොට ඉන්නේ සම්පූර්ණයෙන් ඉන්නවා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ දැන් ඉන්න තැන bloom where you are planted. Bloom where දැන් ඔබ ඉන්නේ. දැන් මම මෙතන සෙන්ට් එකකින් මම යනවා දවසක අනිවාර්යෙන්. මෙතන මරණුත් එක වෙනම කතන්දරයක්. ඒතකොට මෙතනම මල් වල දායි හරි කිවන්නේ. ඒතකොට දැන් මෙතනින් යනවා. හැබැයි යන්නේ යනවා කියන අවබෝධයක් තියෙනවා. තේරුණාද කියන්නේ? හැබැයි ඉන්නේ යන්න බලාගෙන ඉන්න ටික කොච්චර ඒක එතනට ආදරෙන් ඉන්නවද? ඒකයි වෙනස මගේ ප්‍රේමාන්තේනේ. ඒතකොට ජීවිතයේ අතාරින්නට වඩා ජීවිතේ දයාබරව වැළඳගන්නේ උන්වහන්සේට පඳුරක් විදියට දෙන්න. ඒක හරි ලස්සනයි. හැම තිස්සෙම ඔය නිස්සාරයි කියන එකේදී සාරයක් තියෙන ඔබට මට. ඒ කියන්නේ අපි දැන් පිළිකුල් භාවනා පොත් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඔය පිළිකුල් භාවනා පොත් දැකලා නැහනේ. ඔබට එකක් වෙලාවට බලන්න පිළිකුල් භාවනා එක්සිබිෂන් එකේ බුක් එක්සිබිෂන් එකේ පටන් ගන්නවා. ගිහලා බලන්න අරගෙන පොතක් අරගෙන බලන්න. තේරෙනවද පිළිකුල් භාවනාව? තේරෙනවද ඔයගොල්ලෝ දැකලා තියෙනවද පුතේ? පිළිකුල් භාවනාව නේද? පිළිකුල් භාවනාව මම බලලා තියෙනවා. තේරෙනවද කියන එක? ඒ වුණත් පිළිකුල්ක් ඇතිවෙන්නේ නැහැ. ඒකයි වැඩේ. තේරෙනවද කිරිගෙන පිළිකුල් භාවනාව දැන් ලස්සන රූප සුන්දරයක් වගේ මුල් පිටුවේ තිනවා කාන්තාවක්. එයාව ටික වායසට පිටු පෙරලද්දි වායසට යනවා ගිහිල්ලා දත් ඇදිලා කොණ්ඩේලා නැකලා ආච්චි කෙනෙක් වෙලා ඊට පස්සේ මැරිලා පස් වෙලා පණුව ගාලා ඕජස් ගාලලා අර එහෙම හිස් කබලට ටකටු ටිකන් ඉවර පස් වෙලා යනවා. දැන් ඕක අපිට දුවිල්ලෙන් හදිච්ච මිනිස්සයා කියන්නේ ඒකනේ. තේරුණාද කියන එක? දුවිල්ලෙන් හදිච්ච මිනිස්සයා. ඒතරම මම ආදර ප්‍රේමන්තනේ. ඕකේ. දැන් ඕක අපි ඕක ජරාවක්. බැඳීම් හැද ප්‍රියයන්ගේ වෙන්වීම දුකක්. ඉතින් ඕක හැම බැඳීමක්ම ඇලීමක්ම වේදනාවක්. ඒතර ඕක ඔය වේදනාව දිහා බලාගෙන අපි ඇලෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඉන්නවට වඩා අපි ඒ හැම ඇලෙන බැඳෙන තැනකටම අයිතිය ස්වාමීන් වහන්සේට දීලා ඉන්න එකක්. ඒක වෙනස්. ඒ කියන්නේ ඒක ආ රිලිජන් ඉස් අ රිලේෂන්ෂිප් කියලා කියන්නේ. දැන් මට ඒ කියන්නේ උන්වහන්සේ ජෝම්තුමාගේ 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ උන්වහන්සේ පේදුරුට කතා කරලා කියන්නේ මොකක්ද? ඔවුන් ආහාර වැළඳු පස්සු උන්වහන්සේ සීමොන් පේදුරුට කතා කොට පීර ජෝර් කතා උන්වහන්සේ සීමොන් පේදුරුට කතා කොට ජෝහන්ගේ පුත්‍ර වූ සීමොන් මොවුන්ට වදා ඔබ මට ප්‍රේම කරනවද? මට ඔයා මේගොල්ලන්ට වදා මට ආදරෙයිද? එහෙනම් මගේ බැටළුවත් පැටවන් පෝෂණය කරන්න. ඒ කියන්නේ අර ආදරේ නිසා එක බාර ගන්න. මගේ බැටළු පැටවන්න ඔබගේ නෙමෙයි. ඒතකොට මේක මම ප්‍රේමන්තනේ. මට අර ලස්සන සින්දුවක් තියෙනේ. මට මගේ නොවන මගේ ආදරයක් තිබුණා. මගේ නෙමෙයි. හැබැයි මගේ. තේරෙනවද කියන්නේ? මගේ ආදර ප්‍රේමන්තනේ. ඒ කියන්නේ මට මගේ නොවන මගේ ආදරයක්. දැන් එතනදී හැම රිලේෂන්ෂිප් එකක් ඇතුළෙම ඔයාට ජේසුව දැනෙන තැන. දැන් ජේසු ජීවත් වුනේ කොහොමද බලන්නකෝ. කියන්නේ බලන්න ජෝන්තුමාගේ 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. උන්වහන්සේ 13:1 උන්වහන්සේ මෙලොවෙන් ඉක්ුත්ව පියාණන් වහන්සේ වෙතට යාමේ નિયમિત මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර උන්වහන්සේ දැනගත්සේක. දැනගත්තා නම් මොකද දැන් ඕනේ මැරෙන්න යනවා කියලා දැනගත්තා මොකද කරන්නේ? ඔක්කොම ඩිටැච් කරන්න එපා. ඔක්කොම තේරෙනවද? සමහර රිද්දලා දාන්න එපා. රිද්දන මුංග නැත්තම් මාව අතරින් අමාරු කියලා රිද්දනවා. අපි පලයව. මං කියලා පයින් ගගා රිද්දන හර්ට් කරනවා. හර්ට් කරාම ලේසිනේ. සමහර අය අතාරින්න එහෙමනේ. තේරෙනවද? ඒ කියන්නේ මම සමහර අය අතාරින්න ගම හර්ට් කරනවා. මේ හර්ට් කරලා මම කැමති නැහැ මම වැඩි ලං කරගෙන කැමති නැහැ. ඒ නිසා හු හර්ට් කරාම අතාරින්න එක සාප කරලා මම අතාරලා යනවා. තේරෙනවද? අපි අම්මත් එක්කද කොහොම කතාවක් කිව්වා. ඒක අපි අම්මත් කිව්වා. ඒ කියන්නේ මේ මම ටිකක් දුරස් කරනවා. දුරස් කරලා තියනවා. මොකද ඊට පස්සේ ඔය බැඳීම වාට බද මං කම්මන විකාරයක් දැම්ම ඔයා කියන්නේ. තේරෙනවද කියන එක? ජේසුගේ ක්‍රමය ඇවිල්ලා මේ යන්න ලඟ වෙලා තිය දුරස් කරන එක නෙමෙයි. වචනේ බලන්න. ප්‍රයන බව දැන උන්වහන්සේ මෙලව තම හිතවුන්ට උන්ට ප්‍රේම කළසේක. අන්තිම දක්වා උන්ට ප්‍රේම කළසේක. මේක වෙනස්. ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ අනිත්‍ය බව, නිස්සාර බව තීරණය කරන එකම සාධකයි තියෙන්නේ. ඒ සාධක ජේසු. ඔබගේ ජීවිතේ ජේසු අහක් වෙච්ච ගමන්ම හැම දෙයක්ම නිස්සාරයි මගේ ප්‍රමාන්තනේ.
ජේසු අහක් වෙච්ච තැන තේරුමක්ම නැහැ. හැබැයි ජේසු ඉන්න තැන හැම දෙයක්ම තේරුමක් තියෙනවා. හැම දෙයක්ම තේරුම ඒ දේවත් පුද්ගලයාවත් ඒ ප්‍රොජෙක්ට් එකවත් නෙමෙයි, තේරුම ජේසු. මාර්ගය ජීවනය සත්‍ය උන්වහන්සේ නිසා. එතකොට ඔබගේ ජීවිතයේ උන්වහන්සේ හක් වෙන්න තේරුමක් ඇත්තෙම නැහැ. ඔබගේ ජීවිතයේ කියන කරන ප්‍රොජෙක්ට් වෙන්න පුළුවන් ඔක්කොම එකයි. මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන නලංගු වෙනවා. යස් ගියුල්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ 47 වෙනි වගන්තියේ කතා කරලා කියනවා, මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන නලංගු වෙනවා. හැබැයි අවශ්‍යක දෙයයි හරිනේද පුතේ? කව ගත්තා යොක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ, ලොක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ, 10 වෙනි පරිච්ඡේදයේ ලොක්තුමාගේ 10 වෙනි පරිච්ඡේදයේ කතා කළ කියන වචනේ බලන්න. සෝරි, 40 වෙනි වගන්තිය, 41 වෙනි වගන්තිය, 42 අපි ගමු 40 වෙනි වගන්තිය. 41. එහෙත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේට කතා මාර්තාර කතා කරමින්, මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නලංගු වන්නේහි, එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දේ තෝරා ගත්සේක. යහපත් දේ තෝරගෙන තියෙන්නේ ජේසුගේ පාමුල ඉන්න. දැන් ජේසු මේ ලෝකේ දෙයක් කරා නම් හැමදේම යස ලෙස කරා කියලා කියනවානේ. ජේසු නියමිතව කරා කරපු දේ. ඒකයි දැන් ඒක කිව්ව හැමදේම. දැන් ඔබ හිතන්නේ ජේසු ගෙදර වඩුමඩුව වැඩ කරද්දී පුටු හදුවේ කකුල් බාගෙට හදලා. ඒ කියන්නේ ඉඳගත්තම වැටනහම අම්බෝ කියලා එළව සී වෙන්න. يعني මේ වගේ දේ එහෙම හදන්න බෑ. අම්මා පුටුවක් හැදුවත් ආයෙත් ඉතින් මොන මොරටුව කැලේ. ඒ කියන්නේ ආයෙත් මාර පුටු. මාර මේස මම ඉඳගෙන තිබ්බ එකයි මං දන්නේ. ඉඳගෙන ඉඳිබ දින අය පුටු වල. තේරුණාද කියලා? ඒ කියන්නේ මගේ ආදර ප්‍රමන්ත්‍රය. හරි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඒ හැම දෙයක්ම යස ලෙස කරා. ලොකුතුමාගේ සුවිශේෂ කියන්නේ මොකද්ද? උන්වහන්සේ කාය ශක්තියෙන්ද ප්‍රඥා මහිමෙන්ද දෙවියන් වහන්සේගේ මිනිසාගේ ප්‍රසාදය දිනමින්ද ජීවත් වර්ධනය වුණේ. දැන් ඔබ කරන දේ හරියටම කරන කෙනෙක්. කරන දේ උපරිමයෙන් කරන කෙනෙක්. අනිත්‍යයි කියලා අතාරින කෙනෙක් නෙමෙයි. මොකද ඒක කරන්නේ ජේසු එක් මරණයත් මරණය. ඒ කියන්නේ එයාලා අනිත්‍යභාවය තුළ මෙනෙහි කරන්නේ මරණය. මරණයෙන් කෙලව ඉවරයි. හැමදේම මරණය නැති වෙනවා. නමුත් උන්වහන්සේ මරණය මරපු ස්වාමින් වහන්සේ. අපේ ජීවිතේ මරණයෙන් නතර වෙන්නේ නැහැ. ගෑදර බෙමන්තනේ ඒ තැනදී එකයි ජෙස් කියන්නේ මරියා යහපත් දේ එක දෙයයි. එතන ජේසු මේ ලෝකේ වැඩ කරේ කොහමද? බිකෝ හැම දෙයක්ම කරලා යන වෙලාවේ අන්තිම බිඳුවෙත් ආදරය කරා. ලේ අන්තිම වතුර බිඳුවත් ලේ බිඳුවත් සුව කරා. තලගියා. රිද්දලා නෙමෙයි. ගෑදර බෙමන්තනේ එක වෙනස්. ඔබගේ ජීවිතය නිස්සාර ගම. නිස්සාර. ඔබ ජීවිත දැන් තෝ ඔබ බලන්න ඔබට මේක තීරුම නැති වෙලා දැන් බූට් එකක් කෑවයින් පස්සේ හොඳ බූට් එකක් තේරෙනවා කියන්නේ අර අඩිය ලාඩම් වගේ බූට් එකෙන් කෑවයින් පස්සේ මම නම් ආයි යාළු වෙන්නේ නැහැ. මම ඉතින් hina වෙනවා ඉතින්. දැන් ඔබ කීප බලුව මම නම් ආයි යාළු වෙන්නේ නැහැ මට නම් ඉබා. දෙන්නාද කියන්නේ වැඩි කල්යන්නේ. ඊට පස්සේ තින් මල් පිපි අනේ අම්මේ අර ඔක්කොම අමතකයි. මගේ පණ කියගෙන ආයෙන මංක මේ පුතේ. හරිද? ඉගෙන එක මොහොතයි මිනිස්ස වෙනස් වෙන්න යන්නේ. එනිසා වේදනාවෙන් අපි තීරණ ගන්නෑ මගේ ප්‍රමාන්තනේ. වේදනාවෙන් තීරණ ගන්නෑ. ඒනික ඕනාවට වඩා උද්දාම වෙන්නෙත් නැහැ, වේදනාවෙන් චොර වෙලා යන්නෙත් නැහැ. මැද තැනක පිනා ජේස් වල්ලගෙන එකයි මහිමයත් උන්වහන්සේට වේදනාවේ හැමදේම වගේ වැරද්දත් බිඳීමත් උන්වහන්සේටමයි. ඔබගේ ජීවිතේ සාරය අද ඔබ සමහර ඔබ අම්මා කෙනෙක් විදිහට කරන දෙක තේරුමක් නැහැ. ඔක්කොම වැඩක් නැහැ. පුස් තාත්තා කෙනෙක් විදිහට කිසිම නැහැ. පෞල් ජීවිතේ තුළ ඔබ කිසිම තේරුමක් නැහැ. කවුරුත් නෙමෙයි හේතුව ඔබගේ රිලේෂන්ෂිප් එකේ හේතුව. ඒකම පර්සනලි මමගේ පූජක ජීවිතේ මම දකිනවා. කරන දේ තේරුම තියෙන ජේසුත් එක්ක රිලේෂන්ෂිප් එකේ විතරයි. උන්වහන්සේත් එක්ක රිලේෂන්ෂිප් එක තියෙද්දි පුතුම ලස්සනයි.
හැබැයි නැති තැන අමු කාලකන්නේ. ආදර ප්‍රේමන්තයනි, ඒ කියන්නේ එනිසා ඔබගේ ජීවිතය සටි කරන්න, ඔබ දිහා බලන්න, ඔබ කොහෙද, ඔබට අවබෝධය, හරි ලස්සන දෙයක් ආගම කියන්නේ අවබෝධයක්. ඒ කියන්නේ ඔබට දකිනවා, හරි, ඒ දකින්නමක ලස්සන දෙයක්. ඒ කියන්නේ මට දැන් මේ දවස්වල අවුල්, හරි, මම නිතරම දැන් මේ දවස්වල කියන්නේ දේශනාවමගේ අඥා ජීවිතේ වැඩ මට උනහස තේර මේක ලස්සනයි. තේරුණාද? ඊයේ මම ෆාදර් ජුඩ් රාජ්ගේ 25th jubilee එක ගියා ග්‍රෑන්ඩ් පාස් වලට. ඊට පස්සේ ෆාදර් ප්‍රසාද් දැක්කා, කියන්නේ අපි දෙන්නා එන ක්ලෝස් නේ, කලි මහත් වෙලා නේ ආයි කියලා. මං කෝ යාඥාව අඩුයි, එතකොට මහතත් වැඩි වෙනවා. මොකද මගේ යාඥාවයි එක්සයිස්යි ඔක්කොම ඉන්ටරැක්ටඩ්, ඉන්ටර්කනෙක්ටඩ්. තේරුණාද කියන්නේ? එනිසා අද කොහොම හරි ආයි ගිහිල්ලා, මම උනා වගේ හිටපිච්ච සම එක්සර්සයිස් මොකුත් කරේ නැහැ, විසි ගැහුවේ නැහැ. අද කොහොම හරි ගිහිල්ලා උඩට දාඩිය දාන්නකම් යායක්ම විසි ගැහුවා. ඒක විසි ගන්න ගමම් මම ජේසුස් එක තමයි ඒ ගණන් දෙනු කරන්නේ. මට හිතෙනවා වල් මේවා, ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දෙයක් විනා වැවෙන්නද අමාරු, වවන්නද අමාරු, කපන්නද අමාරු? වවන්න අමාරු, වල් කපන්න අමාරුයි අප්පා. මාර්ගේ මැද මම ඒක මෙනෙහි කර කර මං කියනවා, මම චැලෙන්ජ් කරනවා, හරි, ඔයා උඹ කියන්නේ දැන් වල් දැන් මාර දැන් මේ සෙක්ෂන් එකේ වල් වැවෙන්න වඩා මම කපන වේගය වැඩි වෙන්න බෑ තියරි එක. ඉතින් කපාගෙන ගිහිල්ලා බලනවා, හරි, වැවෙනවා කොතන? ඊට පස්සේ දැන් මම මගේ ජීවිතේ මෙනෙහි කර කර තමයි මම ඒක කරන්නේ. ඒක මට කනෙක්ෂන් එකක් මගේ ප්‍රමාන්තනේ. ඒක දැට් සිකියුලේෂන් එකත් එක හරි ලස්සන. ඒක ඇත්තම ඒක මෙන්සා නයින්සා නා කෝපරේ කියලා කියන්නේ එකයි. හෙල්දි මයින්ඩ් ඉන් හෙල්දි බඩි. ඔබගේ ජීවිතයේ ඔබව ස්ටඩි කරගන්න, ඔබගේ බඩි කෙමිස්ට්‍රි එක, ඔබගේ රටාව, ඔබගේ මයින්ඩ් එක වැඩ කරන විදිය, මේක අවබෝධයක්. නිකන් ආමෙන් කියක කින්නට වඩා ස්වාමීන් වහන්සේට ඔබ ඉගෙන ගන්න, ඔබව ඩයග්නෝස් කරගන්න, ඔබගේ සිතුවිලි යන විදිය. ඒ ආගම කියද්දී ඒ රිලේෂන්ෂිප් එකට ඔක්කොම අදාළ. ඒක හරි ලස්සනට කියනවා, to know yourself is to know god. ඔබව දැනගන්න එකයි දෙවියන් වහන්සේව දැනගන්නවා කියලා කියන්නේ. මේක හරි ගැඹුරු තැනක් මගේ ප්‍රමාන්තනේ. එතකොට ඔබගේ ජීවිතේ නිස්සාරකම්, දැන් මම චුට්ටක් ඔබට මේක කියා දෙන්නම්. නිස්සාරයි කියන වචනය මගේ ආදර ප්‍රමාන්තෙන්, දැන් මේක එක්ලේසියාස්ටිකස් කියලා කියන්නේ මේකට. ඒක ඔක ලියන්නේ කොහෙලෙත් කියන ප්‍රීච කියන අර්ථ, කොහෙලෙත් කියන මේක හරි ගැඹුරු තැන. දැන් මේකේ තියෙනවනේ දෙවෙනි වගන්තිය, සියල්ල නිස්සාරය, හැම දෙයක්ම නිස්සාරය. හරිද? මේකේ තේරුම මොකක්ද දන්නවද? ඒ කියන්නේ හබල් කියන වචනයෙන් එන්නේ. හබල් කියන්නේ බ්‍රෙත්. දැන් බ්‍රෙත් හුස්ම. දැන් හුස්ම යවුවෙන් පස්සේ කිවරයි නේ? කොච්චර මේක යවුවෙන් වර. හබල් මේක කියනවා. ඒ කියන්නේ මේ හබලින් කියන වචනේ තේරුම මොකද්ද? බ්‍රෙත් ඔෆ් ද බ්‍රෙත්. ඒ කියන්නේ හුස්මটা හුස්මක් තිබුණා. දැන් හුස්මම ගොම ඉවරයි. ඒ හුස්මෙත් හුස්මක් තියෙනවා. ඒක කොච්චර ඉවර වෙනවද? හබලින් කියන වචනෙන් එන්නේ. ඒ කියන්නේ මේ ධර්මදේශකයා මම ආදර ප්‍රමාන්තනේ යා කතා කළා කියන්නේ කොච්චර අනිත්‍යයිද? ඒ කියන්නේ මේ ලෝකේ මැරෙන්න හදන දේවල්, මේ ලෝකේ අල්ලගෙන ඉන්න දේවල්. තේරුණාද කියන එක? ඒක ඇත්තම මේ පාර්ලිමේන්තුවේ අපි අන්තිම රැස් වෙන දවසේ මේක අපි කිව්වනනේ හිටපයටනේ. ඔච්චර අනිත්‍යයිද නිසා හබලින් තේන අතහැරලා යමල්ලා දැන් ඉතින් ඇති. තේරුණාද කියන එක? මගේ ආදර ප්‍රමාන්තනේ කියන්නේ අල්ලගෙන ඉන්න තැන. මගේ එනිසා මේක හරි ජීවිතේ ලස්සන දෙයක්. ඒ කියන්නේ අතරින් ඕනේ කියන එක, දාලා යන්න ඕනේ කියන එක. මේක මං හිතනවා ඇත්තටම කතෝලික පියතුමගේ ජීවිතයේ හරිම ලස්සන දෙයක්. ට්‍රාන්ස් එකත් එක්ක, ඇත්තටම ට්‍රාන්ස් එකක්. දැන් සමහර පන්සලක හාමුදුරු නමක් ගත්තාම ඒ හාමුදුරු නම මාරු වෙන්නේ නැහනේ. සමහර පන්සලේ ඒක අනිත්‍යභාවයට ලොකු තර්ජනයක් සමහර වෙලාවට. අනිත්‍යයි කියනක අවබෝධ කරගන්න අමාරු තැනක් සමහර වෙලාවට.
හැබේදම ආරාම් කැලේ වනගත වෙලා ගැඹුරින් භාවනා කරද්දි මේකේ තේරුම තේරෙනවා. මං කියන්නේ මේ මිසන් ස්වාමියා දාලා යද්දි ඔක්කොම මේ අනිත්‍යයි කියලා යනවා කියලා. නමුත් ඒක පර්සනලි මට මගේ ප්‍රමාණතේදී මට ඒක දැන් මෙතන ඉන්නේ නැද්දි මම මේක ලස්සන දකිද්දි විශේෂයෙන්ම පල්ලියේ මම ඉන්නේ නැද්දි මම මේක එන්ජොයි කරද්දි මේක අතුලෙන් මම දන්නවා දවසක මම මේක දාලා යන්න ඕනේ. හැබැයි දාලා යන තැන මම හිතනවා දැන් ග්‍රෑන්ඩ් පාස් මම හදාගත්ත විදියක් තිබවරු සංකේන තැන ග්‍රෑන්ඩ් පාස් ඔය ඇවිල්ලා තිනවන්නේ ග්‍රෑන්ඩ් පාස් සප්පසාද පල්ලියේ කොහරි ලස්සනයිනේ. ඊට වඩා මේක දැන් ලස්සනයි මම හිතන්නේ. එරම මෙතන ලස්සනයි තේරෙනවද කියන්නේ. ඒතොර ඒක උන්වහන්සේ දැන් මතුගම මට එහෙම දෙයක් තිබ්බේ නැහැ. මතුගම පල්ලිගාව යාඥා කරේ. මොකද ඒක සල්ලි මුකුත්ම තිබෙන්නේ නැහැ එතනදී. ඊට පස්සේ ග්‍රෑන්ඩ් පාස් මම එහෙම හදාගත්තා. ඊට පස්සේ අද මෙතන සෙන්ටර් එක මෙහෙම හදා ගන්නවා. ඊට පස්සේ කෙලිම ස්වර්ගෙදිත් දන්නේ නැත ඒක දන්නේ නැහැ. නමුත් තේරෙනවද කියේ ස්වර්ගෙද මේ ඔක්කොටම ලස්සනයි. ඊට පස්සේ ඊට මම හැබැයි ඒක දාලා යනවා කියද්දී හරි ඊට වඩා ලස්සන දෙයක් උනස කරයි. ඒ බලාපොරොත්තුත් එක්ක තියෙනවා මගේ ප්‍රමන්තනේ. හැමතිස්සම ඔබගේ ජීවිතයේ ඔබ ඔබ එක එක අවදි තිරනාද කියලා එක එක අවදි ඔබ දාලා යන්න ඕනේ. කියන හැම ජීවිතය ගන්නකො ජීවිතේ දැන් ඔබ ඔබ ළමා දැන් මම දැන් කියුටි අපිට බලුපට වළන දෙනවනේ. හරිද? මම දෙන්න උරතල ගන්න දැන් අර මූණ වල හැම දැන් තාම ඇස් අරගම මම ළඟින්නේ. අර කන්නේ හැම දික් වෙලා උඩ පැනම හැටක් කියන ගමන් මට ඒක ඒක නෝ ඉවසිල්ලක් නෑ. සෝ මට අරගෙන මම ඉතින් මිරිකර කරලා පොඩ වෘතල් කරනවානේ. දැන්සේ ඔන්න දැන් තාම අවුල් මූණවල් නිකන් ගේ ඉන්නේ කිසිම ලස්සන නැහැ මූණවල් වල. හැබැයි අර පෙට්ටගෙන යද්දි මම ටිකක් එන්ජොයි කරනවා. තව සති තුනක් දෙකක් තුනක් යද්දි ඔන්න එන්නම ලස්සනයි. සති හතරක් විතර යද්දි මාසයක් විතර යද්දි කන් වැටිලා පට්ටම ලස්සනයි. හරිද? ඊට පස්සේ අවුරුද්දක් විතර දෙනවා වල් එකක් ඇත්තින්නේ තේරුණාද කියන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ මෙන්න අර ඒ ගතිය කැත වෙන්න ගන්න ඊට පස්සේ තේරෙනවා කියන්නේ. ජීවිතේ එක එක කාලනේ. ඔබගේ ජීවිතේ හරි දැන් ඔබ ළමා කාලය චුටි කාලේ රතල් ළමා කාලේ එහෙමයි. ඊට පස්සේ ඩොල්සන්ස් නව යවවන වයසේ යවවන මරුවිය පොපේන චමත්කාරද මම යවවනත් එක්ක ඉන්නේ. ඔකේ වෙරි ගුඩ්. ඊට පස්සේ යවවනේ ඊට පස්සේ යවවනේ එකේ ඇඩල්ට්හුඩ් එකේ යනවා පීක් එක 40 ඉතින් 40 උඩරිම 40 ඊට පස්සේ 40 පීක් එකෙන් පස්සේ ඉතින් නත්තල්ල කොණ්ඩේ ඉදිලා නිකන් කියා පල්ලම් බහින්න වෙනවනේ. සමහර මාර්ගයක් දෙනවා වයසත් එක්ක එන්න කියම රූපෙත් එක්ක මාර්ගයක් ඩයිගා ගන්න මෙයා කරගන්න තේනවා. මහගම්සේකරගේ ප්‍රබුද්ධ කියලා පොතක් තියෙනවා. හන්දනේ මගේ ලයිබ්‍රරි තියෙනවද කියලා කියවලා බලන්න. හරි මලස්සන සාකේසම් කියන කාර කතා කරන නියම කියන කියන්නේ සමහර අය බඩේ ටයර් ටික අංග ගන්න ඔළුවේ තට්ටේ වහ ගන්න කොණ්ඩේ මෙහෙන් ඇදලා මෙහෙන් කව කරගෙන තේරුණාද කියනක. ජීවිතේ පිළිගන්න දෙ පිළිගන්නම වෙනවා. ජීවිතේ පිළිගන්නම දෙ පිළිගන්නම වෙනවා. දැන් මට ඕකේ දවසක් මට මතකයි ලීඩර්ෂිප් කැම්ප් වල හිටියේ නෑ පුතේ. ලීඩර්ෂිප් කැම්ප් එකේ ෆස්ට් ලීඩර්ෂිප් කැම්ප් එකේ අර මෙහෙම එල්ලිලා යන්න තියෙනවා. හරිද? දැන් කොල්ලෝ එනවා මාරු වෙනවා. මම්බලා මොකද මේ මොකද මේ කිච්චර මාරු ඉද? දැන් මට මතකයි 40 ගානක් කියලා වයස. කවුරුත් නැති තැන පොඩ්ඩ එල්ලිලා බැලුවා. අනේ අම්මෝ. එතකොට තමයි මට අවබෝධ වුනේ කඳ මහත වැඩි. තේරුණාද කිරික? බලන්න එතකොට ඇත්තටම මට අවබෝධ වුණා මේ ආ වයසයි. තේරුණාද කිරික? මගේ ආදර ප්‍රේමන්තනි. මගේ යථාර්ථයක්. මගේ යථාර්ථයක්. ජීවිතේ ඕක අතරින්නම වෙනවා. යාට ගොය ගලා ගඟ ගලන්න දෙන්නම වෙනවා. තේරුණාද? මුලින් සරෝගත දෙයියල්ලා කියන්නේ මාර ලස්සනයි. ඊට පස්සේ ගල් වල හැපි චේන්ජස් ගොඩයි. හැබැයි මොහොත ගාවට යන්න යන්න යා තැම්පත් වෙලා ගැඹුරු වැඩි වෙලා මොහොතට ගියන් පස්සේ ගඟ නැති වෙනවා. මේ ජීවිතේ මේ චේන්ජ් එකට ඔබ මුහුණ දෙන්න වෙනවා. මේක යථාර්ථයක්. ඕකත් එක්ක ඔබ හැප්පුණොත් ජීවිතේ අරමුණ නැති වෙන ඔබ ඔබ අර ගෝයින් අගේන්ස්ට් ද කරන්ට්. ඒ කියන්නේ රැල්ලට ඒ කියන්නේ ගඟ යන පැත්තට උඩුකම් බලා මාර සටන. ඒකෙන් අදහස් කරන්නේ වායසයි අම්බෝ එමුකුත් බෑ එහෙමයි කියන එකක් නෙමෙයි. ජීවිතේ ඔබගේ ජීවිතේ මේක අවබෝධයත් එක්ක ස්වාමීන් වහන්සේ ඔබ පාවිච්චි කරන විදිහක් තියෙනවා. ඒ පාවිච්චි කරන විදිහේදී උඩාසේ පාවිච්චි කරන ඉඩ දැන්. හැබැයි ජීවිතය අතාරින තැන අතාරින්. ඒකට එක පුරබදින්න දෙයක් නැහැ. ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන
තම විතරයි ඔබට මේ තීරණය තියෙන්නේ. හැබෙල් හැබෙල් හැබලින් වචනේ කතා කරලා කියනවා සියල්ල නිස්සාරයි. හැමදේම නිස්සාරය. ධර්මදේශකයා පවසයි. මිනිසාගේ ශ්‍රමයෙන් මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද්ද? එක පරපුරක් පහවෙයි තව පරපුරක් මතුවේ. එහෙත් මහ පොළව සදහටම පවති. ඒක තියෙන්නේ නැහැ. හිරු උදාවේ හිරු බැසෙයි. ඒ උදා වූ හිරු උදාවේ හිරු බැසෙයි. උදා වූ තැනටම නැවත යළුදු මහා පැමිණේ. සුළඟ දකුණ බලාහමයි, සුගල උතර බලාහමයි, එය කැරකි කැරකි හමයි, වටරවුමේ හමා ගොස් නැවත මුල් තැනට පැමිණේ. සියල්ල ගංගා මුදර ගලා බසි. එත් මුද පිරෙන්නේ නැත. ගංගා නික්ම ආ තැනටම නැවත වතුරයයි. හැමදේම වෙහෙස ගෙන දෙන සුළුය. එකියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තිමත් තෘප්තියට පැමිණේ. මගේ ආදර ප්‍රමාන්තෙනි, ඉගෙන මෙයා කතා කරන යථාර්ථයක් කියන්නේ දැකලා ඇහැ තෘප්තිමත් වෙන්නේ නැහැ, අහලා කන තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිය තියෙන්නේ මනස ඇතුලේ. තෘප්තිය දෙන්නේ ස්වාමීන් වහන්සේ විතරමයි. ඔබගේ ඒක ඇති වෙන්නේ ඇත්තම තෘප්තිය කියන එක, තෘප්තිය තියෙනක ඇති වෙන්නේ මනස ඇතුලේනේ. ඒක 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 මයින්ඩ් එකේ වෙන්නේ. තේරුණාද? ඒක දැන් ඇඩික්ෂන් එකක් ගත්තම ඒක මයින්ඩ් එකේ වෙන්නේ. ඇල්කොහොල් වලට ඇඩික්ෂන්, ෆොනෝග්‍රාෆි ඇඩික්ෂන් එක මයින්ඩ් එකේ වෙන්නේ. තර මයින්ඩ් එක ඇඩික්ෂන් එකකදී මයින්ඩ් එක ට්‍රීට් වෙන්න ඕනේ. කොච්චර එළිය අවවාද දුන්නත් වැඩක් නැහැ. ඒක කැඩෙන්න බෑ, කඩන්න බෑ. ස්වාමිනාසික වරප්‍රසාදි නැති වෙන්න. මගේ ආදර ප්‍රමාන්තේ. එතකොට මේක මයින්ඩ් එකේ තියෙන දෙයක් නේ. තෘප්තිය කියන එක ස්වාමිනාසිර විතර දෙන්න පුළුවන්. ඒක ජේසු හැම වැඩක්ම කරලා ඉවර වෙලා දුවලා ගිහිල්ලා තාත්තා ගාව ඔක්කොම හලන්නේ. අයි පහලට වෙලා වැඩ කරනවා, ආයෙත් වෙලා තාත්තා ගාවට යනවා. තෘප්තිය එතනයි තියෙන්නේ. ඒකයි අපි කියන්නේ යෙසායා 55 පළවෙනි වගන්තිය. පිපාසය ඇත සියල්ලනි ඇලදොල වෙත පැමිණෙන්න, එන්න අරගන්න, වළඳන්න, එන්න මිදුෂා කිරිගන්න, නොමිලේම ලබා ගන්න. කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ කුමකටද? තෘප්තිය නොදෙන දෙයට වෙහෙසවන්නේ මන්ද? මාට සවන් දී මා කී දේ කර හොඳම ආහාරය වළඳා පෝෂණය වී ප්‍රීතිවන්න. තෘප්තිය තියෙන තැනයි ස්වාමින් වහන්සේව සතුටු කරනවා කියන තැන. ඒක රිලේෂන්ෂිප් එකක් ඇතුළේ වෙන්නේ මගේ ප්‍රමාණතේ. එනිසා ඔබගේ ජීවිතයේ ඒක හරි සරල චූටි පුංචි දේවල් වලින් ඔබ සතුටු වෙන්න පුළුවන්. ස්වාමිනාසෙතක ඉන්නවනේ ලොකු දේවල් අපට ඕනේ. හැබැයි ස්වාමිනාසෙ නැති කරගන්න හොරක 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 අපි කියනවානේ ස්ට්‍රෙස් ඊටින් කියලා දෙයක් තියෙනවා. කියන්නේ ස්ට්‍රෙස් එකේ කනවා. ඊට පස්සේ ස්ට්‍රෙස් ෂොපින් කියලා දෙයක් තියෙනවා. ස්ට්‍රෙස් එකට කියන බඩු ගන්නවා. මට දෙකම පොඩ්ඩක් තියෙනවා. තේරුණාද කියනක? ඒ කියන්නේ තේරුණා. ඒ කියන්නේ බෞද්ධිනක දන්නවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒක ස්ට්‍රෙස් එකට කරන්නේ. තව වැරදි පැති ගොඩාක් තියෙනවා ස්ට්‍රෙස් එකත්. මම ආදර ප්‍රමාන්තේනි, ඒ කියන්නේ ඕනම ඒ වගේ වෙන තැනක ඔබ ජීවිතේ පුරව ගන්නවා කියනවා නම් පුරව ගද්දී ඒකෙන් කතා කරලා කියන්නේ ඔබගේ හිස් තැනක් ගැන. ස්වාමිනාසෙත් එක්ක චූටි පුංචි දේ. ඒ කියන්නේ ඒකයි හුෂුදාත්ම යනතුල ඉන්න කෙනාගේ ප්‍රධානම දේ. joy is a flag bishop rubber band හල්ලසන කියලා. ඒ කෙනාගේ ප්‍රීතිය හැමතිස් චූටි දේවල් කියන හැම දෙයක්ම එයා enjoy කරනවා. ඒ තෘප්තිය මොකද? ස්වාමිනාසගේ ලැබෙන නිසා. දේ නෙමේ උන්වහන්සේ. මම බලාගන්නේ උන්වහන්සේ කියන තෘප්තියක් එක්ක. මගේ ආදර ප්‍රමාන්තෙනි, එතනයි ඔබගේ තේරම තියෙන්නේ. එතනින් ස්වාමිනාසේ වහක් වුණොත් තේනවා. ඒක මම අර ලස්සන උදාහරණයක් තියෙන. බිඳුයාගේ බිඳුවයි, බිඳු දෙකේ යගේ බිඳුවයි, බිඳු තුනේ යගේ බිඳුවයි, බිඳු හතරේ යගේ බිඳුවයි, බිඳුවයි 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 තේනවා. බිඳු 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 බිඳුම තමයි. හැබැයි එක වැටුණ දෙකයි බිඳුවයි 10යි, එකයි බිඳු දෙකයි 100යි, එකයි බිඳු තුනයි 1000යි, එකයි බිඳු හතරයි 10000යි, එකයි බිඳු පහයි ලක්ෂයයි, එකයි බිඳු හයයි දස ලක්ෂයයි. ඒත් මදි අපිට රිට්‍රීට් එකද? එකයි බිඳු හතයි කෝටියයි. අන්න ඒ ගන්න ඕන අපිට ලක්ෂ 10ක්, ලක්ෂ මොකද ලක්ෂ 100ක් විතර යනවා මේ රිට්‍රීට් එකට. ඊට පස්සේ එකයි බිඳු 8යි කෙල කෝටියයි ප්‍රකෝටියයි ඕන ගන්න. එක ඉස්සරහට වැටුණොත් මගේ ආදර ප්‍රවන්තේනි. එනිසා
මේ නිස්සාර බව. ඒ කියන්නේ ලෝක මේ 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 ධර්මදේශකයා කතා කරන කොහෙලෙත් කතා කරන නිස්සාර බව එක වෙනම තැනක තියෙන. ඔබ මේ හැම දෙයක්ම දැන් හුලඟ නිස්සාරයි, ගඟ නිස්සාරයි, අර්ග නිස්සාරයි. වෙහෙස මේක අමුතුම වෙහෙසක්. මේ වෙහෙස මොකක්ද? ඇයි ඔබට මහන්සිය දැනෙන්නේ? බලන්න යසයා 40:29 කතා කරලා කියන මේ වෙහෙස ගැන. මේ වෙහෙස ගැන යසයා 40:29 බලන වචනේ උදාස කතා කරලා කියනවා. යවුනේ පව වෙහෙස වී වැටති. එතුමනු ක්ලාන්තවන ආර ශක්තියත් බෙලහිනයන්ට සවියක් දෙනසේක යවුනේ තරුණේ පව දුබල වෙති. යවුනේ පව වෙහෙස වී වැටති. එහෙත් සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලිත් කර ගන්නෝය. දුවන්නෝය, ක්ලාන්ත නොවන්නෝය, අවදින්නෝය, වෙහෙස නොවන්නෝය. තේරුණාද? ඇයි ඒ සමිඳුන් සරණ කනෙක්ෂන් එකේ සරණ අපි ශුද්ධාත්මයන් වහන්සේ කියලා කියන්නේ? මගේ ආදර ප්‍රමන්තියනි, ඔබගේ ජීවිතයේ ඔබ කරන දේට බල හතිනම් මහන්ස ෆිසිකලි ඔබට මහන්සි දැනෙන්න ඕනේ. If you are not tired at the end of the day, you are a liar. එගෙන ඔබ ෆිසිකලි මහන්සි වෙන්න ඕනේ. ඒක ලස්සන දෙයක්. ඒ ලස්සන දෙයක් මගේ ප්‍රමන්තියනි. දවස ඔබ දවස වැඩ කරමු නිකන් ඔහෙ ඔහෙ අයිය මම දැක්ක වීඩියෝ එකක්. ඒකේ කියනවා ඔය කලුවරේ ඉන්නක brain cell damage කරනවා. ඊළඟට වැඩිපුර නිදා මට ඒක දැනගත්තම ලොකු සන්තෝෂයක් දැන් වැඩිපුර නිදා ගන්න අයගේ brain damage වෙනවා. මම කියවන්නේම අඩුවෙන් නිදා ගත්තම brain damage වෙනවා. මං හිතුවා දැන් භාගයක් damage වෙලා කියලා. තේරුණාද කියන්නේ? වැඩිපුර නිදා ගන්නකොට brain damage වෙනවා. තේරුණාද කියන එක? Negative thoughts වලින් brain damage වෙනවා. ඔය ඉන්නකොට brain damage වෙනවා. සයිල. මගේ ආදර ප්‍රමන්තනේ. එනිසා ඔබගේ ජීවිතයේ ඔබ ඒ උද්‍යෝගයේ ආතරය උනන්දුව තේරුණාද කියන එක හරි. ඒ කියන්නේ ඔබ බලන්න ඒක නිස්සාර ඔබ නිස්සාරයි කියලා. ඒ කියන්නේ සියලුම එහෙම ඔබට මොනස්ත්‍රියකට යන කමලයිට් කන්වන්ට් එකට යන කැඳවීමක් තියෙනවා නම් perfectly okay. ඒක වෙන කැඳවීමක්. තේරුණාද කියන එක. ඒතකොට ඔබ ජීවිතයේ භෞතිකව සියලුම දේ අතහැරලා එතනට යනවා. ස්වාමීන් වහන්සේ අපිට හරි මේ සියලුම දේවල් අතරින්න කිව්වොත් ඒ කැඳවීමක් එහෙමනම් කතා කරන්නේ ඒක අතහැරලා අපි යා යුතුයි. ඒක වෙනස් තලයක්. හැබැයි ඔබ ජීවත් වෙද්දී ජේසු නිසා ජේසු මට දෙන දේ මගේ ආහාරය මගේ තාත්තගේ කැමැත්ත කරන එක. ජේසුගේ ආහාරය තෘප්තිය තාත්තගේ කැමැත්ත කරන එක. ඒකයි උන්වහන්සේ ජෝම්තු මගේ 4:34 කියන්නේ. මගේ භෝජනය නම් මාගේ ඒ වූ තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ උමාන්සේගේ කාර්ය නිමාවටපත් කිරීමත්ය. එතන තෘප්තියක් තියෙන්නේ. මගේ ආදර ප්‍රමන්තනේ. එතකොට මේ කතා කරන සියලුම දේ අනිත්‍යයි. හැබැයි ස්වාමීන් වහන්සේ නිත්‍යයි. අද අපි එන්නේ එතනට බලන්න උමාන්සේ යසායා 54:10 වෙනි වගන්තියේ අපිට මෙන්න මෙහෙම කියනවා. යසායා 54:10 වෙනි වගන්තියේ ජීවිත අනිත්‍ය ගැන කතා කරලා නিত্য වෙනස් නොවන එක දෙයක් ගැන කියලා. කඳු පහව ගියත් හෙල්සල වුණත් නුඹ ඇති මගේ තිරපෙම පහවන්නේවත් මගේ කිවිස්ම සලවන්නේවත් නැත. උනාසගේ ආදරය කවදාවත් වෙනස් වෙන දෙයක් නෙමෙයි. උනාසී ඊයේත් අදත් හෙටත් එකම ස්වාමින් වහන්සේ. මතිතමාගේ 11 වෙනි පරිච්ඡේදයේ හරිම ලස්සනට 5:18 කතා කළා කියනවා. බලන්න මතේ 5:18 උන් වහන්සේගේ වචනය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රබන්තනේ මාසේ 5:18 ගන්න මාසේ 5:18 කතා කර සැබවින් මම කියමි අහස පොළව පහව ගියත් සියල්ල පරිපූර්ණ වන තුරු විවස්ථාවලින් ඉස්පිල්ලක්වත් අයෝටා කියන්නේ එකයි පාපිල්ලක්වත් පහවි නොයන්නේමය. වෙනස් වෙන දේවල් නෙමෙයි. ඒක යස් උන්වහන්සේ රෝම 8:35 වෙනි වගන්තේ කතා කළා කියන්නේ. මගේ ආදර ප්‍රබන්තනේ බලන්න උන්වහන්සේ උන්වහන්සේගේ ආදරෙන් අපිව වෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. යසයා රුජෝම රෝම 8:35 වෙන මෙහෙම කියනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් නැද්ද? විපතටවත්, දුක් වේදනාවටවත්, පීඩාවටවත්, සාගින්නටවත්, දුකී බවටවත්, උවදුරටවත්, කඩුවටවත් 38 ගන්න. අති උසටවත්, පහළ පතුලටවත්, මරණයටවත්, ජීවිතයටවත්, දේව දූතයන්ටවත්, භූතාධිපතියන්ටවත්, බලධාරීන්ටවත්, දැන් තිබෙන කිසිවකටවත්, මතු පැමිණෙන කිසිවකටවත්, අති උසටවත්, පහ ගැඹුරටවත්, මුළු විශ්වයන් කිසිම ඇවිල්ලකටවත් අපගේ සම්මිදන වහන්සේගේ තුල ඇති දේව ප්‍රේමයෙන් අපි වෙන් කරන්න බෑ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මරණයටවත් ඒක වෙනස් කරන්න බෑ.
එවගේ ආදර ප්‍රේමන්තනි චපලයි කියන තැන චපලයි කියන හැම ලෝකේ හැම තැනකදීම අචින්ත අකලංක වුණාසගේ ආදරය විතරයි. එතන මේ වචනේ ආදරය කියන ආදරය ඒව නෙමෙයි. අගපේ. එතන ඒ ආදරය ඔබ පාගේ ප්‍රේමය පවතිනවා නම් මං කියන දේ ඔබ කරනවා. ඒ කියන්නේ මං කියන දේ කරන්නේ නැත්නම් ආදරය ආදරය කියන එක තේරුම්ම නැහැ. ඒ ඕක කඩා ගන්න චරිතයක් තියෙන්නේ. ඔය ජීවිතය නිස්සාරයි කියන අමු කාල කන්නි තැනක ජීවිතය විනාශ කරගත චරිතයක් අද කතා කරන්නේ. සුවිශේෂයන්. ලුක්තුමාගේ සුවිශේෂ නමින් පරිච්ඡේදය කතා කරනවා. මගේ ආදර ප්‍රේමන්තිනි. හෙරෝද්ගේ කතන්දරේ. යුව රජ හෙරෝද් උන්වහන්සේ කළ සියල්ල අසා අතිශයෙන් ව්‍යවල විය. ඒ කියන්නේ ඇයි ව්‍යවල වෙන්නේ? ඇයි ව්‍යවල වෙන්නේ? ඔබ දන්නවද? ඒ කියන්නේ එයාගේ ජීවිතයේ එයා ව්‍යවල වෙන්න කාරණාව තමයි එයාගේ මල්ලි තමයි පිලිප්. පිලිප්ගේ වයිෆ් තමයි හෙරෝදියස්. මම ඒත් කල්පනා කරනවා හෙරෝද් හෙරෝදියස් නේ. හරි ඒකද නැන්නේ ගැලපෙන්නේ. එදෙන මල්ලිව බැන්දේ තේරුණාද කියලා හෙරෝදියස් කියන්නේ අන්දනේක පස්සේ දාගත්තක හෙරෝදියස් කියන්නේ එහෙම නෑන්නේ නේ අදලා හෙරෝදියස් පිලිප් හෙරෝද් කුමාරි පිලිප්ගේ වයිෆ්ව මැරි කරනවා යා තියා ගන්නවා ද ඕක 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 ස්ථාවක චොම්තුමත් ටිකට හරහට පළු යවන ඔය කරද්දි වැරදි හිවලා කෙලිම කියනවා හෙරෝදියස් මේකට තරහයි තරහ නැති තරහයි හැබැයි බයිබලේ කියන්නේ අනිත් මාක් ලූක් අනිත් ලූක් මෙච්චරයි කියන්නේ මාක් මතියෝ කතා කරද්දී මේක හරියට ලස්සනට කියනවා තරහයි තරහයි මොකද කරන්නේ තරහ නිසා එයා ප්ලෑන් කරන අවස්ථාවක් වෙනකන් ස්නෝක් ජීවන්තව මරන අනේ හෙරෝ දරේක අර කටුපඳුර වගේ දෙවනාසගේ වචනය බීජ වගේ කටුපඳුර වගේ හෙරෝදියාස්වත් තියාගෙන වචනයත් කැහුම් ගන්න දෙනවා ඊට පස්සේ අවස්ථාවක් හම්බෙලා එයා වීරිය දානවා හැබැයි ඒ වචනේ කියනවා සාවුද ජෝන්තුමා මේ වචන හෙරෝද් ආසාවෙන් අහන් ඉන්නවා. ඊට පස්සේ වයිෆුත් කියනවා. අරකට ගිහලා හොරෙන් අහන් ඉන්නවා. මොකද මේ වචන යාව චැලෙන්ජ් කරා. චොරන්ත කිලි. එහෙම එහෙම ඉන්න තැන තමයි මගේ ප්‍රමන්තේනේ. ඔක කටුපඳුරක්ම තමයි කියන්නේ. එයාගේ ජීවිතේ කාලකන්ණි වෙච්ච විදිය. හරිද? දැන් එයාමයි ප්‍රමන්තේනේ. එයා ගිහිල්ලා එයා ඔන්න වෙන්න දැන් සුදුසු අවස්ථාවක් වෙනකන් තමයි නපුරා ඉන්නේ. හෙරෝදියාස් බලාගෙන ඉන්නවා. ශලෝමි ශලෝමි කියන්නේ හෙරෝදියස්ගේ දුව ඒ කියන්නේ පිලිප්ගේ දුව ශලෝමි dance කරලා මනදුල පිනෙව්වහම තේරෙනවද කියන එක හෙරෝද්ද අන්දබූත වෙනවා මිනිහ කොච්චර ගොඳ ගෙනවා නම් තේරෙනවද කියන එක මන්ද නැහැ ඒක නායකත්වයට ආව ගමන් මේව වෙනවද කියලා තේරෙනවද ඉතින් නායකෙක් වෙච්ච ගමන් මේව කියන එක කියන රටෙන් භාගයක් වුණත් දෙන්නම් කියලා dance එකට කෙනෙක්ගේ sensual sensually අපි worked out worked up වුණායින් පස්සේ කියන්නේ හැංගීම අවශ්‍යගතම feeling අවශ්‍යගතම අනි හරි sensual තීරණ හෙන ගොබ්බයි දැන් මේ මිනිස්සයා එහෙම කියලා කියනවා රටෙන් බා දැන් ගන්න බෑ රටෙන් භාගයක් කනේ dance එකට මාරත් ක්‍රෝප් එක හෙරෝද ශලෝමි ගිහලා අහනවා අම්මගේ අම්මා අපි රටෙන් භාගයක් දෙනවා කියනවා අංකල් හා රටෙන් භාගයක් ගන්න එපයි. තේරුණාද කියන්නේ? බලන්න සාතන්ට ඕන දේ හොඳේ. කොච්චර සූක්ෂමයිද? හෙරෝදියස් කියන්නේ රටෙන් භාග වැඩන්නේ. සෞඛ්‍යවත් කී හිසස් ඉල්ලන්න. සාතන්ට ඕනේ මොකක්ද? කනෙක්ෂන් එක ඔබගේ. දැන් ජේසුස් මොකද කියන්නේ? මේ රාජධානී ඔක්කොම දෙනා මට නමස්කාර කරන්න. අපි අයියලට මොනවද උනේ රාජධානි තමයි ඕනේ කනෙක්ෂන් පැත්තක රාජධානි අම්ම වෙනව නම් ඕන තැනක දෙකයි පණ වැඩ කරන්නේ රාජධානි සාතන්ට සත්ත පහක වැඩන්නේ සල්ලි වලත් සල්ලි රාජධානි තත්ත තානාන්තර පට්ටම් ලාඩම් මේවා අරගෙන ඔබව නටවනවා ප්‍රේමන්තේනි පදිරි කරන එකයි අනිත්‍යයි කියලා කියන්නේ මේවල කොච්චර පුස්සද්ද ජේසුස් අතහැරලා මේ කරන දේ කොච්චර ගොබ්බයිද එකයි අනිත්‍ය එක අනිත්‍ය කියලා කියන්නේ ජේසුස් අතහැරලා මේකේ මොකද්ද තේරුම? අනේ රාජධානි නෙමෙයි හෙරෝද් සමග ජීවන්තමගේ හිස ඉල්ලන්නේ හෙරෝදියස්. හෙරෝද් ගොඩාක් කනගාටු වෙනවා. හැබැයි
අමුත්ත නිසා එක කරන්න වෙනවා. හිස ගසා දාන. මගේ ආදර ප්‍රමන්තිනේ හිස ගසා දාන තැන තමයි යාගේ ජීවිත කාලකන්නේ වෙන්නේ. අම්මු මුස්පේන්තු කාලකන්නේ. දැන් බලන්න මෙයාට මෙයාට නිින්දක් නැහැ හොරේ. මානසික රෝගියෙක්. තේර මානසික රෝගියෙක් මෙයාට මෙයා ලොකු අසනීපක කියන්නේ කාලකන්නේ අසනීපක මම මැරෙන්නේ. ඒ කියන්නේ යා හරි ඒ කියන්නේ යාගේ බිරිඳවරුක මරනවා දරුවෙක්ව මරනවා. ඒ කියන්නේ එහෙම තැනක යා ඉන්නේ. තේරෙනවද? ඒ හෙරෝදියස් හෙරෝද් එහෙම තැනක දැන් ඊට පස්සේ යන යාගේ බලන්න යාගේ ප්‍රශ්නය දැන් වචනේ ගන්න මේ පස්වෙමත් එක්ක. හෙරෝද්ගේ වියවුල තමයි වචනේ. යුවරාජ හෙරෝද් උන්වහන්සේ කළ සියල්ල අසා අතිශයෙන් වියවුල් විය. ඇයි? දැන් ජේසු ඇවිල්ලා දේ කරත් එයාට ඉතින් මේ ශ්‍රාවක ජීවන්තමා කියලා. නින්දක් නැතුව ඇති. එළම ජීවිතය අමු කාලකන්නේ තැන. ජොහාන් මලවුන් කෙරෙන් උත්තාන වී කියත් සමහරුන් එලියා පහළවය කියත් අන් සමහරු පෙරසිරි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්තාන වේ කියත් කී බැවින්. එවිට හෙරෝද් මම ජොහාන්ගේ හිස සිඳ දැමිමි. එහෙත් මට සැලවී ඇති මේ බඳු දෙක කරන තැනත්ත කවරෙක් දැයි ඇසීය. ඔහු වහන්සේ දැකීමට වෑයම් කළේය. මගේ ආදර ප්‍රමාණතිනි ඔබ ස්වාමිනාසගේ කනෙක්ෂන් එක ඔබගේ නැති උච්ච දවසට බමු කාලකන්නේක් වෙනවා. සාතන්ගේ ටාගට් එක ඔබව කාලකන්නේ කරන එකයි. ජොම් 10 10 ගන්න. සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණකි. හොරෙක්. රාසි ජොම් මාතේ කතා කළා කියනවා. ඔබගේ පියා සාතන්ය. බොරුවේ පියා සාතන්. ජොමාටේ වචනය ගන්න 44 වගේ මතක හැටියට. ජොමාටේ කතා කරලා කියන බලන්න ඔබගේ පියා සාතන්. ඔබ බොරුගේ පියා. ප්‍රෙසලොන්. හරි. 44. ඔබේ පියා යක්ෂයාය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම මුල්ල සිටම ඔහු මිනිමරුවෙකි සත්‍ය උතල පීඩා නැති බැවින් ඔහු සත්‍යේ නොපීටියේ ඔහු බොරු කියන කල ඔහුගේම නියම ගතියෙන්ම කතා කරයි. මන්ද ඔහු බොරුකාරයකි. ඔබ බොරුවේ පියාය. අගයතර ප්‍රමාන්තර බව රවට්ටනවා. ඒකයි උනාසේ එපිස 6 11 කතා කළා කියන්නේ. සාතන්ගේ සියලුම උපායන් වලට විරුද්ධව සිටින පිණිස ස්වාමිනාසගේ සන්නාහෙන් සන්නද්ධ වන්න. එපිස 6 11 යක්ෂයාගේ සියලුම උපායන් වලට විරුද්ධව සිටින්නට. උනාසේ පේදුරු 3:8 කතා කළා කියනවා. 5:8 කතා කළා කියනවා. 1 පේදුරු 5:8 ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් ඔබ මොබ ඇවිදිනවා. 1 පේදුරු 5:8 මගේ ආදර ප්‍රමන්තනේ නැද්ද? හරිද? 1 පේදුරු සීසන ඇති අවදිසින් ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගම් දෝ විසම ඔබ ඇවිදින්නේ. එනිසා ඌට ඕනේ ඔබගේ ජීවිතය නිස්සාර කරන්න, අර්ථ ශුන්‍ය කරන්න, කාලකන්නේ කරන්න. හෙරෝගේ ජීවිතයක කරා. හෙරෝ තේම ඉන්ටෙන්ෂන් එකක් තිබුණේ නැහැ. හැබැයි කටුපඳුරු තියාගෙන ජීවිතේ එන්ටර්ටේන් වචනයක් තියාගත්ත කටුපඳුරු තියාගත්තා. සුක්ෂමයි. එනිසා අපරාධේ. ඊට පස්සේ මොකක්ද? මගේ ආදර ප්‍රබන්ද හෙරෝද් බැන්දා. දැන් හෙරෝද් හෙරෝදියස් නේ. හෙරෝදියස් දැන් හෙරෝද්ගේ ඉක්කරේ මාට්ටක අකරේ පච්චේනි. මේ පැත්තේ හරකට යහපැත්තේ තනකොළ තමයි කොළ බල. ඇයි මේ පැත්තේ තනකොළමනේ? දැන් දාවිත් අතුනේ අන්තපුරේ වයිෆ්ලා 400 500 ගණන් ඉන්නවා. හැබැයි අර ලස්සන වගේ පේන්නේ උරියාගේ වයිෆ් බෙස්සෙබා. අර හොරෙන් ළමයින් ගියම් බදනවා. සාමාන්‍ය කන සීනිදලා හොරෙන් කන සීනිදලා හොරෙන් කන සීනිදලා කියලා කට්ට පුරා කියනවා. අර හොර කියද්දිම නිකන් අර හොර කියද්දිම තේන්නද? අර මිනිස්සෙක් ගාව මලගෙදර අඬනවා. දැන් මලගෙදර දැන් තාත්තා වයිෆ් මැරිලා තාත්තයි දරුවෝ දෙන්නත් එක විශ්වාස කෙනෙක් නැද්ද? අනියම් ස්වාම් පුරුෂයා ඇවිල්ලා කෑක ගහනවලු. හරිද? අයියෝ මම හොස්පිටල් එකේ ගෙන්තියු අන්නකොන තමුෂු අඬන්න නැතු ඉන්න මං ආයි බඳිනවා කිව්වලු. අනියම් බිරිඳ කරගන්න පුළුවන් නේ? අඬන්න නැතු ඉන්න පුළුවන්. තමුෂු ඉන්නවා කිව්වා. තේරුණාද? මගේ ආදර ප්‍රේමවන්ත. ඒ කියන්නේ ඔබ ඔය ජේසුගේ කනෙක්ෂන් එක කඩාගෙන ජේසුට ජීවිතේ දෙන්න දෙන අයිතිය නැති කරගෙන මේ ලෝකයේ ඔබ දුවන සෙප්පඩ විචාව නේ.
මටමයි කියාගන්නමයි මමත් මම ඒ කියන්නේ මේ ආඥාව ජේසු හොයන්නමයි කියන වෙලාවත් එක්ක එතන උන්වහන්සේට ප්‍රමුඛතන දෙන්නේ නැතුව මොකද මේ කරන්නේ? එනිසා මේක අඳුරගන්න ඔබගේ ජීවිතේ අර්ථ ශුන්‍ය වෙලා තියෙන තැනයි. ඔබගේ විවාහය බෝරින්, ternary පෞල් ජීවිතේ අබලන්, ternary relationship අවුල්, ඔෆිස් එක කාලකන්නේ, ternary ඔක්කොම නිකන් රටම නිකන් චොර නැද්ද? හේතුව බයි. ප්‍රපේන ඔක්කොම චේරුමක් නැහැ. බුදු ස්වාමීන් වහන්සේ වහක් වෙලා ඔබගේ ජීවිතේ. එනිසා උත්තරය එක තැනයි තියෙන්නේ. උත්තර හොයනක නතර කරන්න. ජේසු හොයන්න ගන්න. ජේසු ඔබට හම්බ වෙච්ච ගමම්ම මගේ ප්‍රේමතුනි බොරුවෙන් ඔබහක් වෙනවා. ඔබගේ උත්තර ලොකු කරගත්ත ඔය ප්‍රෝඩාව බොරුව නෑ. මගේ උත්තරය වහන්සේ විතරයි. මගේ උත්තරය වහන්සේ. එනිසා මේ මහා දාබර යථාර්ථය අයිති කරගමු. ජීවිතං අනියතං මරණං නියතං. අනිත්‍ය මරණය මරපු ස්වාමීන් වහන්සේගේ ආදරය තරම් නියත දෙයක් තව නැත නිසාම ඒ ආදරය අයිති කරගන්න උන්වහන්සේගේ ජීවිතය අරමුණු කරගන්න ඒ අරමුණු කරගත් තැන ගැඹුරින් ගැඹුරට යන්න ජීවිතයේ යථාර්ථය යථාභූතය උන්වහන්සේගේ ආදරය හරහා අයිති කරගන්න වචනය අද ඔබට ආරාධනා කරනවා ආමෙන් මගේ ආදර ප්‍රේමන්තයනි හැමදාම වගේ අදත් මතක් කරනවා අපේ තරුණ ඥානකාන්තිය තරුණ තරුණයන් Pilgrims of Hope කියන ඒ ජුබිලි වර්ෂය ආරම්භය ගතේ මාතෘකාවත් එක්ක ඒ පිල්ග්‍රිමේජ් එක ඒ වන්දනා ගමන තලවිල සිද්ධස්ථානයට එන දවස් තුනක් ජේසුත් එක්ක ගැඹුරින් ගත කරන්නට අනේ කාලය සාර්ථක කරගන්න ඔබගේ දරුවා වෙතට එවන්න මුලින්ම පදවි අධ්‍යක්ෂක පියතුමා මිසම් බාර පියතුමාගේ රෙජිස්ට්‍රේෂන් එක රෙකමෙන්ඩේෂන් එකත් එක්ක එතනට දරුවා වෙවන්න කියලා දෑබර විලන් කොළඹ පදවියේ හදිස්සියේවත් එහෙම කරගන්න බැරි නම් පර්සනලි මට කතා කරන්න මට කතා කරලා ඒ දරුවා වෙතට යොමු කරන්න ඔබට හැකියාව තිබෙන බව දෑබර මතක් කරනවා ඒ වගේම මම ආදර ප්‍රේමන්තෙනි එක බරපතල කාර්යයක් බරපතල වියදම් ගොඩක් තියෙනවා අපිට දරා ගන්න එක දරුවන්ගෙන් අපිට එකතු කරන්න බෑ හැම දරුවෙකින් රුපියල් 1000ක මුදලක් අපි එකතු කරනවා නමුත් හැම අපි ප්‍රවාහන පාසුකම් දෙන්නට වෙනවා එතනට යන්න කොළඹ පදවියේ එක බස් එකක් රුපියල් ලක්ෂයක් ඉල්ලනවා ඒ කාර්ය සඳහා එතන බස් අපි දිසාවකට එක බස් එකක් ළමයි එන ප්‍රමාණය බලලා දැම්මුත් ඒ ලොකු වියදමක් යනවා කෑමට 1500ක් යනවා එක දරුවෙක්ට එතකොට මම ආදර ප්‍රමාණය මේ වගේ වැඩ වැඩ කටයුතු රාශියක් තියෙනවා ඒ නිසා අපි චූටි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා එක දරුවෙක්ට රුපියල් 3000ක් වියදම් වෙන විදියට ඒක ඔබට පහසු විදියට දායක වෙන්නට අවස්ථාව තිබෙනවා එක දරුවෙක් හරි ඔබට ස්පොන්සර් කරන්න පුළුවන් නම් දරුවෝ කීප දෙනෙක් 1000ක් දරුවෝ අපි බලාපොරොත්තු වෙන රුපියල් 2000කට වඩා පිරිසක් ඒ දවස්ෙදී මගේ ප්‍රමාණයෙන් ඒ නිසා ඒ කාර්යවිට ඔබ දායක වෙන්න උදව් කරන ගොඩාක් දෙනෙක් ඉනවා පහළ ගිනුම් අංක වලට ඔබ මුදල් බැර කරද්දී අපිව දැනුවත් කරන්න මේ මුදල් මේ සඳහායි කියන එක ඒ ඔබගේ ඉන්ටෙන්ෂන් ඔෆ් ද ඩෝනර් ඔබගේ අවශ්‍ය ඔබගේ ඒ ඔබගේ බලාපොරොත්තු ඒ හරහා ඉෂ්ට වෙනවාමයි ඒ නිසා උදව් කරපු කරන හැම කෙනෙකුම ස්තුතිවන්ත වෙනවා ඔබටත් පුළුවන් නම් දරුවෙක්ව ස්පොන්සර් කරලා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ව ගොඩනගන මේ අත්දැකීමට නැගිටින මේ අත්දැකීමට දායක වෙන්න ස්වාමීන් වහන්සේට ගොඩාක් ප්‍රසන්න බව අපි විශ්වාස කරනවා ඔබගේ ඒ දායකත්වය පන්ට පිදීමා